QR කේතක්‍රමයට තේ ලියාපදිංචි වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අදත් දිවයින පුරා ඉන්ධන පිරවුම් මල්වල දී සිදු කරනවා ජනතාව පවසන්නේ මෙම ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම සාර්ථක බවයි ඊටමත් හොඳයි මේක තමයි කලින් කරන්න තිබ්බේ දැන් හොඳයි පොඩ පොලිම අඩු වුණා වැඩි සාර්ථකයි වගේ කියලා පේන්නේ නේද ත්‍රිල් දකින්නේ නැහැ නේ ඊයේ ඊයේ එක ත්‍රිල් දැක්කම සෙඩ් එකේ දැන් අතවුලක් නැහැ මේක තමයි වෙන්න ඕනේ ඉතින් හැමතැනම බඩු තිබුණා නම් ඔය සිස්ටම් එක හොඳයි ගොඩක් හොඳයි අතරම මේක ඉස්සරහට කන්ටිනියු කරනවා නම් හොඳයි ඒ ත්‍රිරෝද අධිහිමියන් QR කේතක්‍රමයට තේ ලබා දෙන ඉන්ධන කෝටාව Tamanට ප්‍රමාණවත් නොවන බව පවසනවා एक नंग अतार्थ का महत्व अभी हैर करना है ने दबसे डाडू में मासे लीडर पाक का तो ना क्यूआर का आवट का मन है अभी वैडी पूरे किया कर देना ना का मन अभी क्या ने मेगा वैडी कर ला देन दोने के ला मैं अतर है तम इंदन हाल वाला क्यूआर के तक्रमे क्रियात्मक नो अतर है एम इंदन पिरोह माला सले इंदन लबागेनी में अरमुनिन जनताव दिगु पोलिमर रहनी सीटन आयुर्वेद डॉक्टर लेबुना මේ තාම නැති මායි කරලා තන පිටුමට ගිහිල්ලා පොලිමින් ඉඳලා තෙල් විදලා ඊට පස්සේ මෙතෙන් දාවල. තල්ලි නම් බදලාලු තෙල් එනවා කියලා ළම නැ දවස් 3ක් තිස්සේ ඉන්න කට්ටියත් ඉන්නවා තන. මේ අතර සිපෙට්කෝ සමාගම ඊ රාත්‍රියේ සිට රුපියල් 10කින් ලංකා සුදු ඩීසල් ලීටර 1 මිල පහත දැමීමට කටයුතු කළා. පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ බස් ගාස්තු පහත හෙලීම සඳහා එම මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ඩීසල් මිලෙහි වෙනස් වීම 104ක ප්‍රතිශතයකින් සිද්ධ වුණොත් පමණයි බස් ගාස්තු සංශෝධනයකට යන්න පුළුවන්. රුපියල් 10ක් වගේ සොච්චම් මුදලකින් ඩීසල් මිල අඩු කරලා බස් ගාස්තු අඩු කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. පෞගිය අවස්ථාවේදී රුපියල් 20ක් අඩු කරාම ඩීසල් අපි අඩු කරන්න අනුමැතිය ලබා දුන්නා. දැන් අවම ගාස්තු 38 වෙලා තියෙනවා. නමුත් 38 ලැබෙන්නේ 38 නෙවෙයි. තාමත් රුපියල් 40 අපේ බස් හත සේවක මාතුන් ගන්නවා. කෙසේ වෙතත් අඩුම වශයෙන් රුපියල් 35ක්වත් වී තුයි මේ අවමගාස්තු 35 වෙනකන්වත් යම් ප්‍රතිශතයක් අඩු කරගන්න අපිට හැකියාව තියෙනවා නම් ඒ වාසිය අපිට ජනතාවට ලබා දෙන්න පුළුවන්. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මෙරට ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැනට තියෙන තත්ත්වය අනුව දිනකට තෙල් ආනයනය කරන්න ඇමරිකාන් ඩොලර් මිලියන 20ක් වැය වෙනවා. ඇමරිකාන් ඩොලර් මිලියන 20ක් කියන්නේ රුපියල් කෝටි 700ක් දවසකට අපිට මේ තෙල් සඳහා වැය කරන්න වුණාම මේ රට තෙලෙන් බෙදෙන රටක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් युतुकम वगकीम वेन्नी ताम पिरमेसुन दायक लेस खनिज तेल परिभोजने करा।